නමස්කාර වේවා බුදුරු වෙනත සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රු වෙනත සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරු වෙනත සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මියන්ති යේ පමත්තා යතමතාති. කාරුණික වාසනාවන්ත පිනතුනි, ලෝවාසී සදහෙවතුනි, අදත් හිමිදිරි උදෑසන බලාපොරොත්තු වෙන්නේ පිනතුන්ට ධර්මයේ සැනසීම. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්ම මාර්ගය ධර්මානුකූල ප්‍රතිපදාවකට යොමු කරවීමට බෙදා හරින ඒ ධර්ම දානමය පින්කමේ එක් අවස්ථාවකට දහම් සිසිල වැඩසටහනටයි සියලු දෙනාම සවන් යොමු කරන්නේ. පෙනතුනි, මුලින් මාතෘකා කරන්නට යෙදුන ගාථාව ලෝකයක් වෙනස් කරපු ගාථාවක් බවට පත් වුණා. රජෙක් වෙනස් කරපු ගාථාවක් බවට පත් වුණා. දරුණු පුජ්‍යලයෙක්, සංසුන් පුජ්‍යලයෙක් බවට පත් කරවපු ගාථාවක් බවට පත් වුණා. පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ චණ්ඩාශෝක රජතුමාගේ මාලිගාව ළඟින් වැඩම කරද්දී සංසුන් ඉඳුරන් වලට ප්‍රසන්න මනසට පැහැදුණු රජතුමා පුංචි නිග්‍රෝධ සාමණේරයන් කැඳවලා උන්වහන්සේගෙන් කෙටි බණක්, කෙටි අනුශාසනාවක් ශ්‍රවණය කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අදටත් මේ පවතින සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් පවතින තරමටම පවතින්නට ලොකු හේතුවක් ඇති කරවන්නට යෙදුණා. ඒ නිසා හැමෝටම ධර්මයෙන් ලැබෙන්නේ අසීමිත වූ ආශිර්වාදයක්. ඒ අසීමිත වූ ධර්මයේ ආශිර්වාදය හැමෝගම ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව මේ මොහොතේදී සිද්ධ කරනු ලබනවා. අරහං කියන වචනය පිළිබඳව සුළු මොහොතක් අපි මෙනෙහි කරමු. අරහං කියලා කියන්නේ සුදුසුයි කියන වචනය. සුදුසුයි කියන අර්ථය මොකක්ද? තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේ ජීවත් වෙන දෙවියන්ට විතරක් නෙමෙයි, මිනිසුන්ට විතරක් නෙමෙයි, සියලු සත්වයන්ටම මහා ආශිර්වාදයක්, නායකයෙක්, ගුරුවරයෙක්, අසීමිත වූ ආදරය කරන්නෙක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන ගුණ සමුදාය අතර අරහං කියන බුදු ගුණය ඉතාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා.
අරහං කියන සුදුසුයි. මේ අරහං කියන බුදුගුණය පිළිබඳව කතා කරන්නට පුංචි හේතුවක් අපි සතුව තියෙනවා. ඒක තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සුදුසුයි කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට කතා කරන්න තියෙන එකම එක සාක්ෂියයි. ඒ තමයි අපේ ආනන්ද හාමුදුරුවෝ. ධර්ම භාණ්ඩාගාරික බවට පත්වෙච්ච සසර මහා පිං කරපු මහා පුණ්‍යවන්ත භික්ෂූන් වහන්සේ හැටියටයි අපි ආනන්ද හාමුදුරුවෝ සලකන්නේ. උන්වහන්සේ ගැන අපි මේ මොහොතේදී කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අවදි වෙන්නට කලින් අවදි වෙච්ච, බුදුරජාණන් වහන්සේ සැතපෙන්නට කලින් උන්වහන්සේ සැතපුණාට පස්සේ නින්දට ගියපු හාමුදුරු කෙනෙක් ඉන්නවද, ගෝලයෙක් ඉන්නවද, ශ්‍රාවකයෙක් ඉන්නවද, අනුගාමිකයෙක් ඉන්නවද? ඒ අපේ ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන එක සුළු මොහොතකින් කියලා හිතලා අපි අපේ හිත්වලට සිත්වලට පැහැදීමක් ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දැම්මට අඬගහයි කියලා බිත්තිවලට කන තියාගෙන හිටපු උපස්ථායකයෙක් ගැන අපි කොහෙදිවත් අහලා නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික ළඟට සපයලා දීපු වෙනත් ශ්‍රාවකයෙකු ගැන අපි අහලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම ඉඳපු, ඒ තරම්ම සමීපව හිටපු තවත් ශ්‍රාවකයෙකු ගැන අපි අහලා නැහැ. අද වර්තමානයේ වෙද්දී මා තුල හිතුවොත්, අපි තුල හිතුවොත්, අපි ළඟින් කවුරු හරි කෙනෙක් දවසක් හෝ පැය කීපයක් හිටියත් අපි අඩුපාඩුවක් ඒ ඕනෑම කෙනෙකුට දැනගන්න අවස්ථාව හිමි වෙනවා. නමුත් අවුරුදු 20 ගණනාවක් පුරාවටම ළඟින් හිටපු තථාගත බුදුරජාණන් වහන්සේගේ අබමල් රේණුවක් තරම්වත් වැරද්දක් හොයාගන්න බැරි වෙච්ච එකම කාරණාව නිසාවෙන්මයි ආනන්ද හාමුදුරුවෝ මේ කියන කතාවේදී අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ තරම්ම උන්වහන්සේට, බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ ගරු කරේ අන්නේ නිසා. ඒ තරම්ම බුදුරජාණන් වහන්සේට ආදරය කරේ අන්නේ නිසා. ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවකින් යුක්තව ලෝකානුකම්පාවෙන් සියලු දෙවි මිනිසුන්ගේ යහපත පිණිස කටයුතු කරපු අසහාය ශාස්ත්‍රවරයා හැටියටයි අපි අපේ බුදුරජාණන් වහන්සේ සලකන්නේ. ඉතින් අපිට හිමිදිර උදෑසනක බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්න ලැබීමම අපි හැමෝම උදා කරගන්න මහා භාග්‍යයක් හැටියටයි අපි සලකන්නේ. ඉතින් එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතන්න පුංචි කාරණා ටිකක් අපේ ආනන්ද හාමුදුරන්ගේ චරිත කතාව ඇසුරෙන් කියන්නට, කාලයට ගැලපෙන පරිදි කියන්නට උත්සාහ කරන්නම්. ආනන්ද හාමුදුරන් වහන්සේට දෝෂාරෝපණ පහක් එල්ල වෙනවා. ඒක එක දෝෂාරෝපණයක් තමයි බුදුරජාණන් වහන්සේට මේ මහා භද්‍ර කල්පය තුළ වැඩ ඉන්න කියලා ආරාධනා නොකිරීම. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට මඩ වතුර වළඳන්නට දුන්නා කියන කාරණාව. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ සිවුරක් කකුලෙන් පාගගෙන මහපු එක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එපා කියද්දිත්, එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරද්දිත් කාන්තාවන්ට පැවිද්ද ලබලා දෙන්නට ආනන්ද හාමුදුරුවෝ දරපු උත්සාහය. ඊගාවට බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් යුක්තව කාන්තාවන්ට දහවල් කාලේ වඳින්න දීලා රාත්‍රී කාලයේදී පිරිමි අයට වන්දනා කරන්නට අවස්ථාව දීම කියන මෙන්න මේ චෝදනා පහකට, බරපතල චෝදනාවකට ආනන්ද හාමුදුරුවන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණා පහෙන් ආනන්ද හාමුදුරුවෝ නිදහස් වෙච්ච හැටි අපිට දැනගත්තහම අපේ හිත්වල මහ පුදුමාකාරෝ සතුටක්, ශ්‍රද්ධාවක් ඇති කරව ගන්නට ඒකම මහ ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා, ශක්තියක් බවට පත් වෙනවා. ඒ කාරණා පිළිබඳව
කෙටියෙන් මම ඔබට සිහිපත් කරන්නම්. මොකක්ද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය පිළිබඳව ගත්තහම එක් එක් අවස්ථාවන් වලදී එක් එක් පුජ්‍යලයා පිළිබඳව හිතලා ගත යුතු තීරණ ටික, ගත යුතු සිතුවිලි ටික උන්වහන්සේ එක හා සමානවම මහා කරුණාවකින් යුක්තව උන්වහන්සේ ගන්නවා. ආනන්ද හාමුදුරන්ට ආපු එක චෝදනාවක් තමයි බුදුරජාණන් වහන්සේට ආරාධනා නොකිරීම මේ මහා භද්‍ර කල්පය තුළ වැඩ ඉන්න කියලා. මේ අවස්ථාව එහෙමත් නැත්නම් මේ ප්‍රශ්න විචාරීම එහෙමත් නැත්නම් මේ නඩුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තවත් රහතන් වහන්සේලා 499 දෙනෙක් එකට එකතු වෙලා පළවෙනි ධර්ම සංගායනාවෙදිම ආනන්ද හාමුදුරුවන්ට මෙන්න මේ කියන චෝදනා ටික එල්ල කරනවා. සහ ඒ චෝදනාවලට උන්වහන්සේ නිවැරදි කරුද වැරදි කරුද කියන කාරණාව පිළිබඳව සොයන්නට හදනවා. මේ හැම කාරණාවකටම හරිම සංවේදී පිළිතුරක් ආනන්ද හාමුදුරුව ලබලා දෙනවා. මොකද්ද උන්වහන්සේගේ පළවෙනි පිළිතුර බවට පත් වෙන්නේ? ආනන්ද හාමුදුරුව කියනවා, බුදුරජාණන් වහන්සේට මම තරම් ආදරය කරපු, බුදුරජාණන් වහන්සේට මට තරම් ළඟින් ඉන්නට අවශ්‍ය වෙච්ච තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවදි වෙන්නටත් කලින් අවදි වෙලා, බුදුරජාණන් වහන්සේ සැතපුණාට පස්සේ නින්දට ගියපු මම හැමදාම හිතුවේ බුදුරජාණන් වහන්සේ ළඟින් ඉන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මගෙන් මේ මහා භද්‍ර කල්පය තුළ වැඩ ඉන්න පුළුවන් කියලා කියන කාරණාවේදී මට මගේ පියවි සිහිය මා ළඟ තිබෙන්නේ නැහැ. ඒ මා තුළ මගේ පියවි සිහිය මට තිබුණේ නැති හින්දා මට උන්වහන්සේට ආරාධනා කරන්න බැරි වෙනවා. මෙතනද වැදගත්ම කාරණාව තමයි ආනන්ද හාමුදුරු ඉල්ලීමක් කරනවා. මොකක්ද? අනේ හාමුදුරුවනේ, යම්කිසි විදියකින් හරි උන්වහන්සේට වැඩ ඉන්න කියලා ආරාධනා නොකිරීම මහා බරපතල චෝදනාවක් නම් ඔබ වහන්සේලා මට ඕනෑම දඬුවමක් ලබලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත, බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳ මෙනෙහි කරමින් මම මේ දඬුවම විඳින්නම්, මං ඒකට සූදානම් කියලා. උන්වහන්සේ පියවි සිහිය නැති වුණා කියන කාරණාවම උන්වහන්සේගේ පළවෙනි චෝදනාවෙන් නිදහස් වෙන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. දෙවෙනි චෝදනාව බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ සිවුර යම් අවස්ථාවන් එක අවස්ථාවකදී කකුලෙන් පාගගෙන මහපු එක. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව පිළිතුරු දෙනවා, බුදුරජාණන් වහන්සේගේ චීවරයේ ඉරිච්ච වෙලාවේදී, සිවුර ඉරිච්ච වෙලාවේදී වෙන කවුරුත් මම ළඟ හිටියේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සිවුර ඉරුණයෙන් පස්සේ ඒක ඇඳගෙන මහපාරේ ඇඳගෙන යද්දී මිනිස්සු කියාවේ, අන්න තථාගතයන් වහන්සේ ඉරුණු සිරුවෙන් යුක්තව වඩිනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේට කරන ලොකු නින්දාවක්. ඒක බුදුරජාණන් වහන්සේට ලොකු අවනම්බුවක්. ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන මහා අපහාසයක් කියලා හිතලා ආනන්ද හාමුදුරුවෝ හිතනවා, නෑ කොහොම හරි මම මගේ බුදුරජාණන් වහන්සේගේ චීවරය මහලා දෙන්නම් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ චීවරය හරිම සියුම් සිවුරක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ බැලුව අවස්ථා කීපයකදීම මේ සිවුර මහන්න. නමුත් මහන්නම බැරි තැන උන්වහන්සේගේ දෙපා බොහොම හොඳට හෝදගෙන ඇවිල්ලා එක කකුලකින් එක ඇඟිල්ලකින් මේක චීවරයක පොටක් කකුලට තද කරලා එක අතකින් මේ සිවුරක් ඇදලා අරගෙන එක පැත්තකින් එක අතකින් මේ චීවරය මහනවා. මහලා තමයි බුදුරජාණන් වහන්සේට මේ චීවරය පොරව ගන්නට අවස්ථාව සලසලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ චීවරය ඉරිච්ච සිවුර මහලා දීපයක මං කරපු වැරද්දක් නම් බුදුරජාණන් වහන්සේට වෙන්න ගියපු අපහාසයෙන් මං උන්වහන්සේව මුදව ගත්තා නම් ඒක මම කරේ වැරද්දක් නම් ඔබ වහන්සේලා ඕනෑම දඬුවමක් මට දෙන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන හිත හිත මම
ඒ පිළිබඳව දඬුවම් විඳින්නම් කියලා. උන්වහන්සේව දෙවෙනි චෝදනාවෙනුත් ඒ නිසා නිදහස් වෙනවා. ඊගාව කාරණාව බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට මඩවතුර පෙව්වා කියන කාරණාව. නිකං හිතන්න, දැන් බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80යි. මේ අවුරුදු 80ක් වයසදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, දේශනා කරනවා, ආනන්ද පිපාසිතෝ මිය ආනන්ද, ආනන්ද වතුර තිබහයි, ආනන්ද වතුර තිබහයි. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ඇස් දෙකේ කඳුළු පොරවගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ තව ටිකක් දුර වඩිමු, මල් ළඟ ගෙනාපු වතුර නැහැ, මා සතුව වතුර නැහැ, ජලය නැහැ, පැන් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තව චුට්ටක් ඉස්සරහට වඩිමු, ඉස්සරහදී අපිට ඇති තරම් පැන් ලැබේවි කියලා. ඒ වෙලාවේදී වයස 80ක වයසින් යුක්ත බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ, ආනන්ද තව දුරටත් මට පිපාසය ඉවස ගන්න බෑ, වතුර ටිකක් ගෙනල්ලා දෙන්න කියලා. තුන්වෙනි වතාවදී ආනන්ද හාමුදුරුවන්ගේ මේ ඉල්ලීම කරද්දී බුදුරජාණන් වහන්සේ මේ ඉස්සරහ තියෙන මඩවලක් පෙන්නලා කියනවා, ඉස්සරහ තියෙන මඩවලෙන් හරි කමක් නෑ, වතුර ටිකක් ගෙනල්ලා දෙන්න කියලා. ආනන්ද හාමුදුරුව ඇස් දෙකේ කඳුළු පුරවගෙන, ඇස් දෙකෙන් කඳුළු වැටි වැටි පෙරහන් කඩේ අරගෙන, මේ පෙරහන් කඩෙන් වතුර වැටෙනවට වඩා ඇස් දෙකෙන් කඳුළු මහ පොළොවට වැටි වැටි තියෙන වෙලාවේදී තමයි ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් ටිකක් ගෙනල්ලා පූජා කරන්නේ. ඒක උන්වහන්සේ වළඳනවා. ඒක උන්වහන්සේ වළඳලා උන්වහන්සේගේ පිපාසය සංසිඳවගෙන ඉස්සරහට වඩිනවා. බුදුහාමුදුරුවන්ට පැන් ඉල්ලපු වෙලාවේ පැන් දීපු එක සහ බුදුරජාණන් වහන්සේගේ පෙරැත්ත කිරීම මත මං පැන් දීපු එක කරපු වැරැද්දක් නම් ඔබ වහන්සේලා ඕනෑම දඬුවමක් මට ලබලා දෙන්න. ඒ දඬුවම පිළිබඳව මම බුදුහාමුදුරුව ගැන හිත හිත මම දඬුවම විඳින්නම් හාමුදුරුවනේ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ඊගාව කාරණා දෙක හරිම සංවේදී කාරණා දෙකක්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරද්දී, ඇයි ඔබ වහන්සේ කාන්තාවන්ට පැවිද්ද ලබලා දෙන්න මේ තරම් උනන්දුවක් දැක්වේ කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුව පිළිතුරු දෙනවා, මහා කාශ්‍යප හාමුදුරුවනේ, මේ පැවිද්ද ඉවිල්ලා ඉල්ලන්නේ බුදුහාමුදුරුවන්ගේම අම්මන්නම් මම ඊට මැදිහත් වෙන්නේ නැහැ. තමන්ගේ කුසෙන් උපන් දරුවා පිට අම්මලට දීලා, පිට අම්මා කෙනෙක්ගෙන් උපන් දරුවා තමන්ගේ දරුවෙක් වගේ ආදරෙන් සෙනෙහසෙන් රැකගත් රත්තරන් අම්මා කෙනෙක් කකුල් දෙකේ ලේ පෙරාගෙන, කකුල් දෙක ඉදිමිලා, යුදුන් ගණනාවක් පයින් ඇවිදගෙන ඇවිල්ලා ඉල්ලීමක් කරනවා, බුදුහාමුදුරුවනේ සසරෙන් එතර වෙන්නට, දුකින් මිදෙන්නට, නිවන් දකින්නට අපිට පැවිද්ද දීවදාරණ සේක්වා කියලා. මේ ඉල්ලීම කරන්නේ වෙන මොකක්වත් අරමුණක්, වෙනත් අමුතු බලාපොරොත්තුවක්, ලාභ ප්‍රයෝජනයක් ඇතුව නෙමෙයි සසරින් එතර වෙන්නට. ඒ නිසා ඒ පැවිද්ද ඉල්ලන්නේ වෙන කවුරුත් නෙමෙයි, බුදුරජාණන් වහන්සේව හදා වඩාගත් ඒ ආදරණීය අම්මා කෙනෙක්. ඒ අම්මා වෙනුවෙන් තමයි ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් පැවිද්ද ඉල්ලන්නේ. ඒක මම කරේ වැරද්දක් නම් ඔබ වහන්සේලා ඕනෑම දඬුවමක් මට ලබලා දෙන්න. ඒ දඬුවම මම බුදුහාමුදුරුවෝ ගැන හිත හිත ඒ දඬුවම මම විඳින්නම් කියලා හිතුවා. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව. හතරවෙනි කාරණාවද ඒ තරම්ම සංවේදී, ඒ තරම්ම සියුම් උත්තරයක් උන්වහන්සේ දෙන්නේ අවසාන චෝදනාව හැටියට. මොකද්ද උන්වහන්සේට කරපු අවසාන චෝදනාව? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉද්දී දවස් 7ක් පුරාවට මේ උත්සවය පවත්වද්දී දහවල් කාලයේදී කාන්තාවන්ට වඳින්න අවස්ථාව සලසලා දෙනවා. රැයලි වෙනකන් කාලයේ තමයි පිරිමි අයට වඳින්න අවස්ථාව සලසලා දුන්නේ. මේක කාන්තා පිරිමි පාරසව අතර මහ ගැටුමක් පැවතිච්ච කාලයක්. මේ ගැටුමේදී උන්වහන්සේට ඒ අදාළ පිළිතුරු ටික හරි අපූර්වවට ලබලා දෙනවා. කොහොමද දෙන්නේ?
කියනවා යම් කිසි වෙලාවක යම් කිසි විදිහකින් හරි බුදුරජාණන් වහන්සේට රාත්‍රී කාලයේ කාන්තාවක් වන්දනා කරලා යද්දී කාන්තාවක් කිසියම් මතවරයකට ලක් වුණොත් ඒ කාන්තාව බුදුරජාණන් වහන්සේට අපහාස කරාවේ බුදුරජාණන් වහන්සේට නිନ୍ଦා කරාවේ බුදුරජාණන් වහන්සේව වැඳලා යද්දී තමයි මට මේ වගේ අතවරයකට ලක් වුණේ කියලා. ඒ අනුව ඒ චෝදනාවෙන් බුදුරජාණන් වහන්සේව මුදව ගන්නට අවශ්‍ය නිසායි මම දහවල් කාලයේ කාන්තාවන්ට වඳින්න දීලා රාත්‍රී කාලයේදී පිරිමියයට වඳින්න අවස්ථාව සලසලා දුන්නේ. ඒ නිසා පින්නතුනි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපිට බුදුරජාණන් වහන්සේගේ පිහිට සෙවන ආශිර්වාදයේ හැර වෙන පිහිටක් නෑ. මේ ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ අවුරුදු 22ක් පුරාවටම උන්වහන්සේගේ දුක සැප සියල්ල දකිමින් විඳිමින් උන්වහන්සේට අප උපස්ථාන කරපු ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ අසීමිතව බුදුරජාණන් වහන්සේට ආදරය කරා. අසීමිතව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ගෞරවය දැක්වුවා. ඒ හැම ගෞරවයක්ම උන්වහන්සේට රහත් භාවයට පත් වෙන්න තරම් මහා ආශිර්වාදයක් බවට පත් වුණා, ශක්තියක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ගෞරවය, කරන සැලකිල්ල හැමෝගම ජීවිතවලට මේ ලෝක වශයෙන්ුත්, පරලෝක වශයෙන්ුත්, සාංසාරික වශයෙන්ුත් දුක් කෙලවර කිරීමේ ලබන උතුම් මහා මහා නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනාම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් දෙවියන් මිනිසුන් සහිත අපි හැමෝටම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළම නිර්වාණයම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුවපත් වේවා.